සුබෝ දෑසනක් සියලුම මාධ්‍යවිදී සිලු දෙනාටම එවගේම විපක්ෂනාය කාර්යාලය සිට අද පාත්තන මාධ්‍ය සාකච්ඡාව විශේෂම කියන්න ඕනි වර්තමානයේ මේ රජය ක්‍රියාත්මක කරන වැඩපිළිවල්දියා බැලුවාම හරියට මේ සමහර අවස්ථාවල අපිට පේනවා මේ ඒකාධිපති තත්ත්වය ජනතාවට පෙන්වන්න වැඩ කරනවාද කියලා. මොකද අපි දැක්කා ඊයේ දිනේ පැහැදිලිවම මාධ්‍යයට ප්‍රකාශ කරනවා මහජන ආරක්ෂක ඇමති ටිරන් අලස් ඇමතිවරයා එතුමා විශේෂයෙන්ම ආරක්ෂක කණ්ඩායමක් බයිසිකල් ආරක්ෂක කණ්ඩායමක් අමතලා කියනවා ඔබට වෙඩි තියන්න සම්පූර්ණ බලය තියෙන කිසි දෙයකට බය වෙන්න එපා කියලා. අපි දන්නවා ආරක්ෂක අංශවලට යම් යම් අවස්ථාවල එහෙ වෙඩි තැබීමේ අවස්ථාව තියෙනවා. ඒතොර මේ විදිහට ටිරන්නලස් මාධ්‍යයට ප්‍රකාශ කරන්නේ පැහැදිලිවම මාධ්‍ය ඉදිරියේ අපි අහනවා දැන් මේ වෙනකොට මාස ගණනාවක් නොයෙකුත් මෙහෙයුම් පැවැත්තුවා. හැබැයි මේ මෙහෙයුම් වලින් මේ වෙනකොට මේ අපරාධ අඩු වෙලා තියෙනවද? අපි දකිනවා දවසින් දවස අපරාධ වැඩි වෙනවා. එතකොට අපරාධ එක පැත්තකින් අපරාධ මර්ධනය කරනවා කියලා පෙන්නනවා. නමුත් රටේ ජනතාවට අද සාමකාමීව පාට බහලා යන්න බැරි තරකට පත් වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා අපි පැහැදිලිවම කියනවා මේ රටේ විවස්සාව අනුව මේ රටේ නීතිය හැම කෙනාටම ක්‍රියාත්මක කරන්න අවශ්‍ය පියවර ගන්නවා නම් මේ විදිහේ එහෙම නැත්නම් විවස්සානුකූලව රටේ ජනතාවට තියෙන අයිතිය අපි දන්නවා සැකකරුවෙක් අල්ලා ගත්තොත් ඒ සැකකරුවා නාදුන්නන තුවක්කුකරුවෙක් එහෙම නැත්නම් විශේෂයෙන්ම බාණ්ඩ හොයාගන්න යනවා කියනකොට මරණයටපත් වෙනවා නම් ඒ රටේ ප්‍රශ්නයක් තියෙනවා. එතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් ඒ නිසා අපි පැහැදිලිවම කියනවා මේ රටේ වැරදි කරන උදවියට ලොකු කුඩා ભેදකින් තොරව රටේ තියෙන නීතිය ක්‍රියාත්මක කරනවා නම් අද මේ ප්‍රශ්න ගණනාවකින් අපිට විසඳ ගන්න පුළුවන්. අපි ඒකට හොඳම උදාහරණය තමයි අද බලන්න සිංගප්පූරුව. සිංගප්පූරුවේ ඉහළ ඉඳලා පහළ දක්වා හැම කෙනාටම නීති ක්‍රියාත්මක වෙනවා. එතකොට සිංගප්පූරුව කියන රටේ අද මේ නීතිය ක්‍රියාත්මක වෙන නිසා අපරාධ ඒ වගේම කුඩු මත්ද්‍රව්‍ය අද මේවා නැති රටක් බවට පත් වෙලා තියෙනවා. එතකොට අපි දන්නවා මේ වගේම අපි දන්නවා මේ විශේෂයෙන්ම පිලිපීන රටේ හිටපු ජනාධිපතිවරයා මේ වගේ පොලිසිය හමුදාව දාලා විශාල පිරිසක් ඝාතනය ඉලක්ක කරා. නමුත් දැන් පිලිපීනේ මත්ද්‍රව්‍ය එහෙම නැත්නම් අපරාධ අඩු වෙලා තියෙනවා. ඒ නිසා අපි කියනවා පැහැදිලිවම මේ රටේ විවස්සාව අනුව කටයුතු කරන්න ඕනි. එහෙම නැතුව පොලිසියට අවශ්‍ය විදියට පොලිස් ඇමතිවරයාට ඕන විදියට මනුස්ස ඝාතනය කරලා එහෙම නැත්නම් ආයුධ පාවිච්චි කරලා මම අපි විශ්වාස කරන්නේ නැහැ කොයි වෙලාවත් මේ රටේ අපරාධ එහෙම නැත්නම් කුඩු මේ නොයෙකුත් දේවල් විනාශ කරන්න පුළුවන් වෙයි කියලා. මොකද ඒක පැහැදිලියි අපිට පහුගිය කාල සීමාව තුළ දිගින් දිගටම මේවා මර්ධනය කරා. මර්ධනය කරන්න එන්න එන්න වැඩි වෙලා තියෙනවා. ඉතින් එනවා එතන ප්‍රශ්නයක් තියෙනවා. තේනම් අපි පැහැදිලිවම කියනවා මේ ආණ්ඩුව විශේෂයෙන්ම ආරක්ෂක ඇමතිවරු කණ්ඩායම පොලිස් ප්‍රතිවරයාට යෝජනා ගණනාවක් තියෙනවා. එතකොට ඒවා වහගන්නද මේ ධර්ණ මාධ්‍ය සංදර්ශනයත්. ඒ වගේම තමයි අපි පැහැදිලිවම අහනවා මේ මර්ධනය සිදුවෙන්නේ එහෙම නැත්නම් මේ කටයුතු ක්‍රියාත්මක වෙන්නේ එක කණ්ඩායමකට විතරක්ද? අනේ ඒකයි තියෙන ප්‍රධානම ප්‍රශ්නේ. මොකද දිගින් දිගටම මෙහෙම මේ ක්‍රියාවලිය දිගින් දිගටම ගේනවා නම් මේ වෙනකොට අපරාධ අඩු වෙලා තියෙනවා. නමුත් අපිට පේන්නේ නැහැ එහෙම දෙයක්. අපි දකිනවා නොයෙකුත් ස්ථානවල නාදුණු තුවක්කරුවෝ ඇවිල්ලා වෙඩි තියලා යනවා. ඒ වගේම ඒ තුවක්කුකරුවන් හොයාගන්න සමහර කණ්ඩායම් හොයාගන්න අපහසු වෙලා තියෙනවා. ඒනම් විශේෂයෙන්ම අපි කියනවා රටේ නීති හරියට ක්‍රියාත්මක කරගන්න රටේ විවස්සාව අනුව ඒ කටයුතු කරන්න කියන එක තමයි අපි ආරක්ෂක ඇමතිවරයාට කියන්නේ. ඕනෑ මැයි දිනයට අපි ඉතාමත් පැහැදිලිව සූදානම් වෙලා තියෙනවා. විශේෂයෙන් ප්‍රධාන විපක්ෂය හැටියට අපි කොළඹට මං හිතන්නේ ඉතිහාසයේ කවදාවත් නැති සෙනගත් විශේෂයෙන් මැයි දිනේ වෙනුවෙන් අපි බලාපොරොත්තු වෙනවා සහභාගි කරවන්න මේ වෙනකොට ආසන මට්ටමින් විශාල පිරිසක් සූදානම් වෙලා ඉන්නවා මැයි දිනේට ගේන්න. අපි බලාපොරොත්තු වෙනවා ලක්ෂයකට වඩා
වැඩි පිරිසක් මැදිනේට කොළඹට සහභාගි කරවන්න. ඔව් පෙළපාලියෙන් පැවැත්වෙනවා ගුණසිංහ ක්‍රීඩාංගණයේ ඉඳලා අපි කොටුව විශේෂයෙන්ම රේල්වේ ස්ටේෂන් එක ස්ථානයේ ඒ ප්‍රදේශය තමයි අපිට ලබා දීලා තියෙන්නේ. මොකද අපි ස්ථාන ගණනාවක් ඉල්ලුවා. අපි ගෝල් ෆේස් එක පවා ඉල්ලුවා. නමුත් ආණ්ඩුව මං හිතන්නේ බය වුණා අපිට ඒ වගේ විශාල සෙනගක් ගේන්න පුළුවන් ඒ රඳවන්න පුළුවන් ස්ථානයක් ලබා දෙන්න. ඒ කොහොම වුණත් මේ රටේ පවත්වපු දැවැන්තම මැයි රැලිය අපි මැයි පළවෙනිදාට කොළඹදී පවත්වනවා. නෑ පැහැදිලිවම අපි විශේෂයෙන්ම අපේ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමත් ඒ වගේම අපේ ආර්ථික කමිටුවත් අපි පැහැදිලිව ප්‍රකාශ කරලා තියෙනවා අද රටේ තියෙන ආර්ථික ප්‍රශ්නය. මේ ආර්ථික ප්‍රශ්නයට විසඳුම් දෙන්න පුළුවන්නේ කොයි ආකාරයෙන්ද කියලා රටේ ජනතාව මේක දැනගන්න එක රටේ ජනතාවගේ වගකීමක්. ඉතින් ඒක කියන එක අපෙත් වගකීමක් ප්‍රධාන විපක්ෂය හැටියට. ඉතින් ඒ නිසා අපි පැහැදිලිවම කියලා තියෙනවා මැයි මාසේ අවසන් වෙන්න පෙර විශේෂයෙන්ම සමගි ජනබලවේගයේ ආර්ථික කමිටුවත් අපේ පක්ෂ නායකතුමත් මේ විවාදයට සූදානම් වෙලා ඉන්නවා. මේක දින දෙක ඒ කියන්නේ ආර්ථික කමිටුව වෙනමත් මේ විවාදය ක්‍රියාත්මක කරන්න. ඒ වගේම පක්ෂ නායකවරයා හැටියට සජිත් ප්‍රේමදාස මැතිතුමා මේ විවාදයට වෙනමත් සහභාගී වෙන්න සූදානම් වෙලා තියෙනවා. දැන් මේක පැහැදිලිව ප්‍රකාශ කරලා තියෙනවා. ඒතකොට ඒ වගේම මේක එකම ඒ කියන්නේ මැයි මාසයේ ඇතුළතම අවසන් වෙන්න ඉස්සල්ලා මේ දෙකටම දින ලබා දෙන්න ඕනේ කියන එක පැහැදිලිව කියලා තියෙනවා. ඒ නිසා සමගි ජනබලවේගයේ හැටියට ඕනම වෙලාවක ලෑස්ති වෙලා ඉන්නවා මේ මැයි පළවෙනිදාන් පස්සේ මේ විවාදය ආරම්භ කරන්න. ඒක කිසි ගැටලුවක් නැහැ. අපි ඒකට සූදානම්. නෑ මෙහෙමයි රටේ තියෙන ප්‍රශ්න විවාද කරා කියලා ගැටලුවක් නැහැනේ. රටේ තියෙන ප්‍රශ්න කතා කරන්න ඕනේ. මොකද හරේන් ප්‍රාණ මහත්මයා කියන කතාව නෙමෙයි ඇත්තටම වැදගත් වෙන්නේ. ඊළඟට ආණ්ඩුව ගණ්ඩ ඉන්න සමගි ජනබලවේගය කියන කතාව තමයි ජනතාවට වැදගත් වෙන්නේ. ඒ නිසා ඊළඟ ආණ්ඩුව ගණ්ඩ ඉන්න පාර්ශවය හැටියට ප්‍රධාන විපක්ෂය හැටියට අපි රට ගොඩගන්නේ කොහොමද? එහෙම නැත්නම් මේ අපේ ආර්ථික ක්‍රමවේදය කොහොමද කියන විවාදය තමයි අපි අපේ ආර්ථික කමිටුව ඉදිරිපත් කරන්නේ. ඒ වගේම අපේ පක්ෂයේ නායකතුමා මේ විවාදයේදී කියන්නේ මේ රටේ අද තියෙන වර්තමාන දැවෙන ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙන්නේ කොහොමද කියලා. ඒක මං හිතන්නේ හරෙන් මැතිතුමාට වැදගත් නැතුණා රටේ ජනතාවට වැදගත් වෙනවා. නෑ ඇත්තටම පැහැදිලිවම රටක අනාගතයේ ජාතික ප්‍රතිපත්තියක් අවශ්‍යයි. ඒක සමගි ජනබලවේගයේ ඉහිලින්ම පිළිගන්නවා. ඒ අනුව තමයි අංශ ගණනාවකට සමගි ජනබලවේගයේ මේ වෙනකොට අපේ වැඩපිළිවෙල මේ රට ඉස්සරහට ගෙනියන්නේ. මොකද අද අලුතෙන් ඇති වෙලා තියෙන පහුගිය මේ රට බංකොලොත් වීමත් එක්ක ඇති වුණු තත්ත්වයක් එක්ක අපි මේ ගැන සාකච්ඡා කරලා අපේ රටේ ඉන්න විශේෂඥයෝ, දේශපාලඥයෝ, අධ්‍යක්ෂීම් තියෙන අය මේ හැම කෙනත් එක්කම සාකච්ඡා කරලා හැම අංශයකටම අපි වැඩපිළිවෙලක් හකස් කරලා දිනවා. ඉතින් ඕනම පක්ෂයකට සහ ඕනම කණ්ඩායමකට මේක විවුර්තයි. ඉතින් දැන් අපි බලාපොරොත්තු වෙනවා මේ අපි ඉදිරි මාසෙදී අපි විශ්වාස කරනවා මේ විවාදය පැවතුනොත් අපි ඒකට දින ඕනම දිනයක අපි ලෑස්තිලා ඉන්නවා මැයි මාසයේ පළවෙනිදාන් පස්සේ අපේ ආර්ථික කමිටුව මූලික වශයෙන් ඒ සාකච්ඡාවට. ඉතින් ඒකෙදී ඕනම කෙනෙකුට අපේ අපි ඉදිරිපත් කරන වැඩපිළිවෙලට යම් ගැටලුවක් තියෙනවා නම් එහෙම නැත්නම් තව එකතු කරන්න තියෙනවා නම් ඒවා යෝජනා ඉදිරිපත් කරන්න ඕන. ඒ නිසා අපි විශ්වාස කරනවා ප්‍රධාන විපක්ෂයට සමගි ජනබලවේගයේ රටේ මේ අලුතෙන් ඇතිවුණු මේ බංකොලොත් භාවයත් එක්ක අපි මෙතනින් එහාට කොහොමද යන්නේ කියන සම්බන්ධයෙන් අපි හදලා තියෙන වැඩපිළිවෙල එක්ක කතා කරන්න අවස්ථාව තියෙනවා. නෑ පැහැදිලිවම ඉන්නවා අපේ හර්ෂ සිල්වා මැතිතුමා, ඒ වගේම ඉරාන් වික්‍රමරත්න මැතිතුමා, කබීර් හෂින් මැතිතුමා. ඊට අමතරව තවත් කට්ටිය ඉන්නවා. මේ තුන්දෙනාගේ ප්‍රධානත්වයෙන් තමයි අපේ ආර්ථික වැඩපිළිවෙල කමිටුව හැටියට සකස් කරලා තියෙන්නේ. ඔව් මෙහෙමයි. ඔ මේ ආර්ථික
නෑ පැහැදිලිවම කියන්න ඕනි අපේ ආර්ථික කමිටු හැටියට අපේ පක්ෂයේ මේ වෙලාවේ කටයුතු කරන්නේ හර්ෂ සිල්වා මැතිතුමා, ඉරාන් වික්‍රමරත්න මැතිතුමා, ඒ වගේම කබීර් හෂිම් මැතිතුමා. ඒතකොට අපේ පක්ෂයේ ඉදිරි මැතිවරණවලදී ජයග්‍රහණය කිරීම සඳහා මේ සඳහා සහාය දෙන නොයෙකුත් කණ්ඩායම් එකතු වෙනවා. ඒක අද විතරක් නෙමෙයි, එදා ඉඳන් සිද්ධ වෙලා තියෙනවා. ඉතින් ඒක පාර්ලිමේන්තුවේ ඇතුළේ ඉන්න මන්ත්‍රීතුමාලා වෙන්න පුළුවන්, එළියේ ඉන්න අය වෙන්න පුළුවන්, එළියේ ඉන්න සංවිධාන වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා අපි පැහැදිලිවම කියනවා සමගි ජන බලවේගයේ පක්ෂයක් හැටියට ඉදිරි ජනාධිපති මැතිවරණ වෙන්න පුළුවන්, එහෙම නැත්නම් මහ මැතිවරණ වෙන්න පුළුවන්. මේ ඕනම අවස්ථාවක අපිත් එක්ක එකතු වෙන අනිකුත් කණ්ඩායම් අපි එකතු කරගන්නවා මේ රටට හෙනයක් විනයක් නැතුව. ඒ කියන්නේ විශේෂයෙන්ම මේ රටේ හොරකම් නොකරපු, ඒ වගේම මේ රටේ ජනතාවට මේ විශේෂයෙන් මේ බංකොලොත් භාවය ඇතිවෙන්න කටයුතු නොකරපු, විශේෂයෙන්ම රාජපක්ෂ පාලනයේ සමයේ ඒ ක්‍රියා නොකරපු කණ්ඩායම්, ජනතාවට හිතවත් කණ්ඩායම්, රට ගොඩ ගන්න ඕන කියන කණ්ඩායම් අපි එකතු කරගන්න ලෑසියි.